ಬದುಕಮ ಅವರದು. සුබලුත් අවුරුද්දක් වේවා හැම හිතකම අවුරුදු. මේ අවුරුද්ද අපි වෙනස් විදිහකට ජය ටීවී සමරන්න තීරණය කළා. සුබලුත් අවුරුද්දක්. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක සිතින් අපි බලාගෙන ඉන්නවා අලුත් වෙන්න, වෙනස් වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ අපි කතා කරන්නේ හෙළේ මහා කලා මංගල්‍යය නැත්නම් අපේම සූර්ය මංගල්‍යයත් එක්ක. ඉතින් අද අපි තනියම නෙමෙයි ඇවිල්ලා ඉන්නේ කණ්ඩායමක් එක්ක. බොහොම වෙනස් විශේෂ තැනකට ඇවිල්ලා තියෙනවා කියලා දර්ශන මතක් කරන්න ඕනේ. සහතිකවම මොකද අපි අවුරුද්ද සමරන්නේ විශේෂයෙන්ම හැම හිතක්ම එකතුලා සමරනවා කියන තේමාවත් එක්ක යද්දී අපිට දැනුම් දෙයක් තමයි සබාදහම මේ හැම දෙයක්ම අවුරුද්දත් එක්ක එකතු වෙනවා. අපිට මතකයි අපි පුංචි කාලේ අවුරුද්ද එන දවස වෙනකන් අපි කොච්චර බලාගෙන හිටියද. අපි දින ගනිනවා, අපි කැලෙන්ඩරේ ලකුණු කරනවා තව දවස් කීයක් තියෙනවද අවුරුද්දට කියලා. ඒ තරම් සුවිශේෂී දෙයක් අපේ ජීවිතවලට සිංහල හින්දු අලුත් අවුරුද්ද එකතු කළා. අනිවාර්යව මතක් කරන්න ඕන රෝනි, අපි බෙදා හදාගත්ත ජාතියක්. ඒ බෙදා හදාගත්තු දේවල් අපි එදා කාලෙදී කල්පනා කර ගමින් විතර දේවල් තියෙන්නේ නැත්නම් අර අපි පරණි ගමට යා යුතුම දේ බෙදා හදා ගැනීම කියන සංකල්පය ගෙන එන්න. හැබැයි අපි හිතුවා ජය ටීවිත් එක්ක ඔබ එකතුනොත් ඒ බෙදා හදා ගැනීම තව තවත් වර්ධනය කරගන්න, වෙනස් වෙන්න, අලුත් වෙන්න ආකල්පමේ වශයෙන් ඔබේ හිත තුළ අලුත් දේවල් රෝපණය කරන්න අපට අවස්ථාවක් හම්බ වෙනවා කියලා මේ අලුත් අවුරුද්දත් එක්ක. ඒ නිසායි අද අපි වෙනස් තැනකට ඇවිල්ලා අවුරුදු සමරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේක අවුරුදු නෑගම යෑමක්. මහර්ග කිව්වාගේම අර බෙදා හදා ගැනීම කියන කාරණාව මුල් කරගෙන තමයි මේ සුවිශේෂී ස්ථානෙට අද දවසේ අපි අවුරුදු සමරන්නට ඔවුන් එක්ක අවුරුද්දේ සුන්දරත්වය බෙදා ගන්නට ආවේ. එහෙනම් කියමුනේ දර්ශන, අපි කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ, මොන ස්ථානෙද මේ ඇවිල්ලා ඉන්නේ කියලා මතක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ශ්‍රී ලංකාවේ පැරණි සහ විශාලතම සුවකල නොහැකි රෝගීන් සහිත ඔවුන්ගේම ආදරණීයන්ගේ නිවහනටයි අපි ගොඩවැදලා තියෙන්නේ මේ රාජකීය ප්‍රදේශයේදී. වික්ටෝරියා නිවහන කියලා කිව්වට පස්සේ බොහෝ දෙනා දන්න කියන එන යන බෙදා හදාගන්න තැනක් මේ ස්ථානේ. වික්ටෝරියා නිවාසයේ කිව ගමන්ම බොහෝ දෙනෙක් ලංකාවේ දන්නවා. හැබැයි මෙහි ඉන්නේ කවුද කියන දේ පිළිබඳව සමහර කෙනෙක් නොදන්නවා වෙන්නට පුළුවන්. සුවකල නොහැකි රෝගවලින් පෙළෙන අපේම ආදරණීයන් තමයි මේ නිවසනේ ඉන්නේ. දශක ගණනාවක් තිස්සේ ඔවුන්ට රැකවරණය මේ ස්ථාන ලැබෙනවා. ඒ නිසා අපි අද වික්ටෝරියා නිවාසයට ආවා ඔවුන් එක්ක මේ සුන්දර අලුත් අවුරුද්ද බෙදා හදාගන්න. අනිවාර්යයෙන්ම 1888 සිට ආරම්භ කරපු වර්ෂය දක්වා අද වෙනකම් මේ ස්ථානයේ කෙරෙන වැඩ කටයුතු අතිමහත්. ඉතින් ඒ අයට පුළුවන් විදිහට අවුරුදු සමරනකොට අපි හිතුවා අඩු වැඩි නැතුව අවුරුදු ඔවුන්ට බෙදා දෙන්න. එහෙනම් ඉතින් සූදානම් වෙලා ඉන්නවා මේ ඉදිරියෙන් පෙනෙන මංගල ප්‍රදීපයේ දල්වමින්ම මේ වැඩ කටයුත්තට අලුත් ආරම්භයක් ගෙනෙන්න මේ අලුත් අවුරුදු දවසේදී. ඒ ආශිර්වාදය කරන්නට මුලින්ම ආරාධනා කරනවා වික්ටෝරියා නිවාසයේ අධ්‍යක්ෂතුමන්ට ජගත් කෝදාගුඩ මහත්මණනි ඔබතුමන්ට. ඉන් අනතුරුව ආරාධනා කරන්නේ ජය ටීවී නාලිකාවේ උපසභාපතිතුමන් රුවන් කෑරගල මහත්මයාටයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරඳු දාංශ මහත්මා රත් ආරාධනය අපේ සම්පත්දායකෙක් නිරන්තරයෙන්ම ජය ටීවී නාලිකාව සමගින් එකතු වන. ඒ වගේම වික්ටෝරියා මේ ආදරණීය නිවහනේ හෙදපාලිකාව චන්ද්‍රා ජයනිති මහත්මියට ආරාධනා කරනවා බොහොම ආදරෙන් එන්න මංගල ප්‍රදීපි වෙන්න. ජය ටීවී නාලිකාවේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා සිරිමලි අලහකෝන් මහත්මියටත් ගෞරවණීය ආරාධනය. ඉන් අනතුරුව ජය ටීවී අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික නාලිකා කෑරගල මහත්මියටත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. මහනුවර අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂිකා දිලානී කරුණාරත්න මහත්මියටත් ගෞරවණීය ආරාධනය.
ආශිර්වාදයක් එක්ක අපි සූදානම් ජය ටීවී හැම හිතකම අවුරුදු සමරන්නට වික්ටෝරියා නිවාසයේදී මේ ආකාරයෙන්. හොඳම දේ හොයන ඔබට හොඳම දේ අරගෙන එන එක තමයි ජය ටීවී අපේ එකම අරමුණ. එනිසාවෙන් තමයි මේ පාර අවුරුද්ද අපි සමරන්න රාජගිරිය වික්ටෝරියා නිවාසය තෝරගන්නේ. අපේ ආදරණීයන් බොහෝ දෙනා ඉන්න මේ නිවහනේ මේ ගෙවත්ත ඉතාම විශේෂ ගෙවත්තක්. හැමදාම අවුරුද්දට ජය ටීවී අපි අනිවාර්යයෙන්ම නොවරදවාම කරන චාරිත්‍රයක් තියෙනවා. ඒ චාරිත්‍රයටයි මුල පුරන්න සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට අපේ ආදරණීය ලෙන්ගතු හිතවතා ඉන්නවා සුභාෂ් ජයනති මහත්තයා. සුභ අලුත් අවුරුද්දක්. සුභම සුභ අලුත් අවුරුද්දක්. අපේ තියෙනවා කොස්පැලයක්. ඔව්. අද කොස්පැලයක් තමයි හිටවන්නේ. ඔව් ඇත්තටම. එහෙනම් සුභාෂ් මහත්තයා මුලින්ම චාරිත්‍රය ඉටු කරලා ඉමු. ඔව්. අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා මේ කොස්පැලේ හිටවන්න අපේ ජය ටීවී නාලිකාවේ ගරු උපසභාපති රුවන් කෑරගල මැතිතුමන්ට අපි සුභාෂ් මහත්තයාගේ අතින් මේ කොස්පැලය මේ වෙලාවේ ලබා දෙනවා. සුභාෂ් මහත්තයා මේකම පොඩ්ඩක් මතක් කරමු මේ කොස්පැලේ ගැන. හොඳයි. මෙතරම වරක විශේෂ වරක ප්‍රභේදයක් බද්ද පැලයක්. අපි වැඩ ඇල්ලීමේ නැකතට ගොඩාක්ම වෙලාවට වැඩක් පටන් ගන්න රුක් රෝපණයක්. මම හිතන්නේ ඵලදායි භවයේ සංකේතයක්, ඵලබර භවයේ සංකේතයක්. අපි අලුත් අවුරුද්ද කියලා මහකන්නේ අස්වැන්න නෙලලා ඒ භවභෝග ගෙදට ගෙනල්ලා ලබන සතුට නිමිත්තෙන් සමරන උත්සවේ ඊළඟ වසරවලටත් හොඳ වරක පැලයක්, හොඳම වරක පැලයක්, හොඳම වරක ගෙඩියක් ගන්න මං හිතන්නේ මේ උත්සාහය වැඩ අල්ලන්න කදිම ක්‍රියාවලියක්. ඉතින් ඇත්තටම මේක අනාගත පරපුර වෙනුවෙන් තමයි මේ හොඳම දේ කරේ. දැන් අපේ උපසභාපතිතුමා මේ කොස් පැලයක් හිටවලා මූලිකව සංකේතවත් කළේ සුභාෂ් මහත්තයා. ඔව්. දැන් මේ වික්ටෝරියා නිවහන, වික්ටෝරියා නිවාසය ගත්තාම ලස්සන අපූරු ගෙවත්තක් තියෙනවා. ඔව්, පැහැදිලිවම. විශේෂයෙන්ම අගය කරන්න ඕන මේ තමයි ආදර්ශ. අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ප්‍රේක්ෂකයන්ට නිරන්තරයෙන් ලබා දුන්නු පණිවිඩය මෙතන ජීවමානව තියෙනවා. එනිසා අපි තීරණය කළා ඒ වෙනුවෙන් තවදුරටත් ශක්තියක් වෙන්න ඕන. ඔබටත් අවස්ථාව තියෙනවා අපිත් එක්ක එකතු වෙලා මේ බිම් කඩේ අපි සූදානම් වෙලා ඉන්නවා. ජය ටීවී නාලිකාවෙනුත් හැමදාටම මේ වික්ටෝරියා නිවහනින් අපේ ආදරණීයන් වෙනුවෙන් මේ ගෙවත්තෙන් යමක් ලබා දෙන්න. ඒක හින්දා ඒක මහා පුණ්‍ය කර්මයක්, කල්පවතින වැඩක් සුභාෂ් මහත්තයා. අපි හැමදාම කරන්නේ එහෙම දේවල්. එනිසා අපි ඔබට ආරාධනා කරන ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. සුභාෂ් මහත්තයා දැන් මේ කොස්පැලේ ගැන තවත් කාරණා කිහිපයක් ඇති මතක් කරන්න. ඔව් ඇත්තටම. ඔව් අපි අලුත් අවුරුද්දක්, අලුත් සංකල්ප අපි රටට දෙන මොහොතක්. විශේෂයෙන්ම දූලා පුතාලා වෙනුවෙන්, රටේ පුරවැසි වෙනුවෙන් අලුතෙන් හිතන්න ඉසඹුවක් ලබා දෙන මොහොතක්නේ මේ නිමිත්ත, මේ නැකත. එතකොට මේවැනි මොහොතක අපි අපේ හැම ගෙදරකම මෙවැනි හොඳම වරක පැලයක්, හොඳම තැඹිලි පැලයක්, හොඳම පොල් පැලයක්,
දූපුතුන් එකතු කරගෙන වගා කරගන්න එක තමයි චිත්‍රාංග මෙතනින් දෙන්න ඕන පණිවිඩය. ගොඩාක් වෙලාවට අපි කෑම බීම එහෙම නැත්නම් වෙනත් උත්සව වලටම වෙලාව වෙන් කරන එක ගොඩාක් වැඩි. හැබැයි ඒවට අපි වෙන් කරගමු කාලය. නමුත් ඵලදායි බව පැලයක් රෝපණය රුක් රෝපණය මේ බලන්න මේ කොස් ගහ දිහා හිතුවොත් මේක අවුරුදු දෙකකින් පීදෙන බද්ද වරක පැලයක්. අවුරුදු දෙකයි චිත්‍රාංග බලන්න මේ ඉරේලිය වැටෙන තැන. මේකේ සේවක මහත්මහත්මීන් ඉතා අපූර්වට මේ තැන් තෝරගෙන තියෙනවා. හොඳින් වල සකසලා තිබුණා. අඩි දෙකේ දෙකේ ප්‍රමාණයට කාබනික පොහොර මතු පිටපස් හොඳට කලවම් කරලා ඒ වල හොඳට පුරව ගත්තා. ඒ පුරව ගැනීමෙම පදනම මොකද්ද? අර හිර වෙලා තිබුණු පැල බෝලේ තිබුණු මුල් ටික දැන් විහිදෙන්න අවශ්‍ය කරන ශක්තිය මහ පොළොවෙන් ලබා දුන්නා. අවුරුදු දෙක වෙනකොට මේක හිමීට හිමීට දලු දාලා හැදෙනවා. පොළොස් ආහාරයක්. කොස් ආහාරයක්. වරක ආහාරයක්. කොස් කොත්තු ආහාරයක්. වරක බීම ආහාරයක්. මේ කොස් අතු ටික ගවයට එළුවට ආහාරයක්. කොස් අතු පහින දර ටික අත්තම්මට ලිපට දර ටිකක්. මේකයි මේකට බත් ගහ කියන්නේ. මේක එසේ මෙසේ ගහක් නෙවෙයි අපි ඉන්දුවේ. අපි අපේ වැඩසටහනින් ආරාධනා කරමු ඔක්කොටම ඔබත් මේ අවුරුද්දේ නිකම්ම ගෙවන්නේ නැහැ. දූලා පුතාලත් එකතු වෙලා ලස්සන හොඳම වරක පැලයක් හොඳ බද්ද පැලයක් අඹ පැලයක් පොල් පැලයක් අවශ්‍ය දෙයක් දරුව වෙනුවෙන් අනාගතය වෙනුවෙන් රෝපණය කරලා වැඩල්ලන්න. එහෙමයි. මොකද තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතන පිරිසක් පරාර්ථකාමී පිරිසක් තමයි නිර්මාණය කරන්න ඕන. හරියට මේ කොස් ගහ වගේ ඕන තරම් දේවල් අපිට ලබා දෙනවා. එනිසා ඒ පරාර්ථකාමී සිතුවිල්ල තව තවත් වැඩි කරන්න හැම හිතකටම අලුත් අවුරුද්දක් අරගෙන එන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ විදිහට සංකේතාත්මකව මේ වික්ටෝරියා නිවහනේ එක පැත්තකින් අපිට පේනවා රාජගිරිය ගුවන් පාලම. මේ නාගරික පරිසරය තුළ අපි සෝදානම් වෙන්නේ අපූරු ගෙවත්තකට අවුරුද්දේ මුල පුරන්න. එනිසා අපි ඔබටත් ආරාධනා කරනවා අවුරුද්දේ මුල පුරමු ඔබේ ගෙවත්ත තව තවත් ඉදිරියට යන වැඩකට. එතකොට හැම හිතකටම අවුරුද්දක් එකතු වේ. මාර්ග අවුරුද්දක අවුරුද්දට අපි කැමති වෙන්න හේතු ගොඩක් තියෙනවානේ. විශේෂයෙන්ම අපේ පොඩි කාලේ මුංචි කාලේ බැලුවොත් එහෙම අවුරුද්දේදී යාළුවෝ ඔක්කොම එකතු වෙනවා. බොහොම නිදහසක් තියෙනවා. සෙල්ලම් කරන්න අවස්ථාවක් තියෙනවා. රස කැවිලි අන්න බොන්න අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මේකදී මේ ක්‍රීඩා වොන්චිලි පදිනා වෙන්නට පුළුවන්. විවිධ ක්‍රීඩා කරන්න අපිට නිදහස හම්බෙනවානේ. ඒත් එක්කව දන්නවද ක්‍රීඩාවක් තියෙනවා මේ දෙහි ගිරිය මත හැඳ තබාගෙන යාම කියලා. අන්න ඒ ක්‍රීඩාව කරන්නයි දැන් අපි ලැස්ති වෙන්නේ. හැඳ මත දෙහි ගිරිය තියාගෙන යන එක නේද? අරමක පුළුවන් දෙහි ගිරිය හැඳේ ගම් ටිකක් ගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම මම දෙගෙන කල්පනා කරේ මොකද්ද මේ දැන් මේ කිව්වේ මම මොකටද හා කිව්වේ කියලා. දැන් මෙහෙම පටල ගන්න නැතුව මං වගේ හරියටම කොහොමද හැඳ මත දෙහි ගිරිය තියාගෙන යන්නේ කියලා බලන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා හැම හිතකටම මේ පාර අවුරුදු අරගෙන ජය ටීවී අපි ආවේ ආදරේ. ඒ ආදරයත් එක තමයි මේ සියලු වැඩ කටයුතු අපි සූදානම් කරගත්තේ. ඒ වගේම දර්ශන මතක් කරන්නේ විශේෂම අය ගොඩාක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ජය ටීවී මේ සංකල්පය බිහි කරන නැත්නම් මේ සඳහා උපදේශණ අපිට නිරන්තරයෙන් ලබා දෙන කොමාර්ග අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා නමස්කාර පූර්වකව උඩුදුබර කාශ්‍යප ගරුතර ස්වාමීන් වහන්සේව. උන්වහන්සේගේ සංකල්පනාවක් අනුව තමයි අපි මේ ආකාරයෙන් වික්ටෝරියා නිවාසයේදී මේ අවුරුද්ද සමරන්නට තීරණය කරන්නේ. විශේෂයෙන්ම අපි අපේ මාධ්‍ය ජීවිතය තුළ අපි ඕනෑ තරම් අවුරුදු උත්සවවලට සහභාගී වෙලා තිබෙනා ඒවත් එක්ක අඩු කළ තිබෙනවා. හැබැයි අද අපිට වෙනස්ම ආකාරයේ හැඟීමක් අත්දැකීමක් වික්ටෝරියා නිවාසයේදී ලැබෙනවා වංකවම. අනිවාර්යෙන් මතක් කරන වසර ගණනාවක් කොයිතරම් අවුරුදු උත්සවවලට සහභාගී වුණත් මේ අත්දැකීමේ විතරක් නෙමෙයි මේ හිත්වලට ගෙනෙන සතුට අපිට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ නිසායි දර්ශන මේ දවස අපිටත් අපේ ජීවිතේ අමතක නොවන දිනයක් බවට පත් වෙන්නේ. බලාගින්න ප්‍රේක්ෂක ඔබගේ හිතත් සතුටින් පිනා යන්නේ යන්නේ නිසා. ඉතින් මේ වැඩේට හැම කෙනෙක්ම වගේම ගෙදර ඉඳන් බලනකොට හිතේ කොච්චර ලොකු වැඩක්ද කරලා තියෙන්නේ. ජය ටීවී කොයිතරම්නම් හොඳ මාධ්‍ය අනුග්‍රහයක්ද අද දවසේදී දක්වලා තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔබේ හිතට ඒ සිතුවිල්ල නැගෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ සියලු දේත් එක්කයි එහෙනම් අපි සූදානම් වෙන්නේ හැම හිතකටම අවුරුදු අරගෙන නැගම යන ආදරේ අරගෙන මේ වික්ටෝරියා නිවහනේ සිට අපේ අලුත් අවුරුදු උත්සවය බලන්න. එහෙනම් එකතු වෙන්න. අපි එක් වෙනවා තරගීසව්වට. ඒ තමයි හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාමේ තරගය. හරි එහෙනම් අපි පටන් ගන්නවා. 1 2 3
ඉවසීමෙන් හිමීට ආවොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. මෙන්න ජයග්‍රාහිකාව. ඇය ක්‍රීඩා කරන අත්දැකීම් තියෙනවා. පළාත්පත්තමේ ක්‍රීඩා කරපු අත්දැකීම් තිබෙන කෙනෙක්. දෙවෙනි හරි දෙවෙනි ස්ථානයත් ඔව්. ජයග්‍රහණ සීමාවේ ඉද්දී ඒක ගන්න පුළුවන්. ජයග්‍රහණයක් විතර ගන්න පුළුවන්. අපි අපිට සන්නාතියක් ලබා දෙමු. හැම කෙනෙකුටම තරඟයට සහභාගී වීම. අපි විනිශ්චය මණ්ඩලයෙන් අහනවා දෙවෙනි ස්ථානයේ ජයග්‍රහණයක් විතර ලබා ගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. හරි. ජයග්‍රහණිකාවන් දෙදෙනෙක් අපි තෝරාපත් කරගත්තා. ඉතින් මතක් කරන්න ඕනේ ජයග්‍රහණේ වෙනුවෙන් ටැග් තියනවා. දර්ශනී වගේ මතක් කරනවා. ජයග්‍රහණේ කරත් නැතත් හැම කෙනෙකුටම අපි තෑගි දෙනවා. අපි දෙවෙනි වටේ පටන් ගන්න සූදානම්. පිරිමි අපේ පාර්ශවයේ කට්ටිය කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? තරඟ වදින්න කියලා බලන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. තරකරුවන් සූ හරි අපි මණ්ඩලත් ලෑස්ති. ඔව් විනිශ්චය මණ්ඩලය. රයිට් අප් තරගේ පටන් ගන්නවා. මම 1 2 3 1 කට පස්සේ ඕගොල්ලෝ තරගෙට ඉදිරිපත් වෙන්න. 1 2 3 හරි. එහෙනම් අපි තවත් තරඟ ඉසව්වක නිමාව සටහන් කරලා ජයග්‍රාහක ජයග්‍රාහකාවන්ට තෑගි ලබා දෙන්න සූදානම් වෙන්නේ. මේ සුවිශේෂී තරඟ ඉසව්වක් ඒ තමයි හැන්ද මත දෙහිගිරිය තබාගෙන යාමේ තරගය. අනිවාර්යෙන් හැම හිතකම අවුරුදු අරගෙන අපි අද දවසේදී ආවේ ශ්‍රී ලංකාවේ පැත්නෙක් සහ විශාලතම සුවකල නොහැකි රෝගීන් සහිත අපේ මාධ්‍යනීය පිරිසගේ වික්ටෝරියා නිවහනට. ඉතින් එහිදී අපි පවත්වපු පළවෙනි තරඟයේ ජයග්‍රාහකාවන් හඳුනා ගන්නටයි සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අපි මුලින්ම මතක කරන්න කවුද ජයග්‍රාහකයන්ට තෑගි ලබා දෙන්නේ කියලා. ඒ තමයි මහනුවර අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂක දිලානි කරුණරත්න මහත්මිය සූදානම් ඉන්නවා ඒ කාන්තා තරඟයේ දෙවෙනි ස්ථානයට තෑගි ලබා දෙන්නේ. ඒ වගේම ඉනන්තුරුව වික්ටෝරියා නිවහන අපේම නිවහනේ අධ්‍යක්ෂකවන් ජගත් කෝදාගොඩ මහත්මයා සූදානම් ඉන්න කාන්තා හැන්ද මත දෙහිගිඩි තබාගෙන ගියපු මේ තරඟ වටේ ප්‍රථම ස්ථානයට තෑගි ලබා දෙන්න. එහෙනම් අපි සූදානම් වෙලා ඉන්නේ මුලින්ම දෙවන ස්ථානයට තෑගි ලබා දෙන්න. එවෙනුවෙන් චමිලා කුමාරි මහත්මිය තරඟකාරණියටයි දෙවන ස්ථානය හිමි කරගත්තේ ඇයි. අපි අත්පුඩු සන්නාදයක් ලබා දෙමු හැම කෙනෙක්ම එකතු වෙලා. ස්තුතියි අපිත් එක්ක එකතුනාට. ඉන් අනතුරුව මෙහි ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නේ වෙල්ලගේ රංජිනී. රංජිනී ගැන යමක් කියනවා නම් ඇය පළාත් මට්ටමේ පැරාලිම්පික් ක්‍රීඩිකාවක්. ඒ දශතාවෙන් ඇය අද කද්දිමට පෙන්නුම් කළා මේ තරග ජයග්‍රහණයේදී බොහොම සංයමයකින් ඉවසීමකින් නියතුව තමගේ සීමාව සටහන් කරන්න සමත් වුණා දෙහිගෙඩිය අකණ්ඩව හැඳ මත තබාගෙන. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම සහභාගී වුණ අපේ හැම තරඟකාරිණියකටම ස්තුතිවන්ත වෙනවා. ඉන් අනතුරුව අපි සූදානම් වෙලා ඉන්නේ පිරිමි පාර්ශවයේ හැඳ මත දෙහිගිඩිය තබාගෙන ගියපු මේ තරඟ වටේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබා දෙන්න. එවිනුනුත් මම ආරාධනා කරන්නම්. මුලින්ම ආරාධනා කරන්නේ දෙවන ස්ථානය සඳහා මේ තෑගි ලබා දීමට වික්ටෝරියා නිවහනේ අපේ හෙද පාලිකාතුමිය චන්ද්‍රා ජයනිති මහත්මියටත් ඒ වගේම ප්‍රථම ස්ථානය වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂක දිලානි කරුණරත්න මහත්මියටත් ආරාධනා කරනවා ඉදිරියට. මුලින්ම දෙවන ස්ථානය. මුලින්ම දෙවන ස්ථානය හිමි කරගන්නේ කපිල සුබසිංහ මහත්මයා. බොහොම කරට කර තරගයක් තිබුණා. ඒ තරගයෙන් තමයි දෙවන ස්ථානයට පත්වන්නේ කපිල සුබසිංහ. දැන් අපි සූදානම් පළමු ස්ථානයේ ඔහු ගැන කිනකොට කිව්ව දෙයක් තමයි හැමදාම මේ වෙන තරගයක් තිබුණොත් ජයග්‍රහණය කරනවා කියලා ඔබ කිව්වා. ඒ ඔප්පු කළා. එහෙනම් අපි සූදානම් වෙන්නේ නම සඳහන් කරන්න. කේජි සුගතපාල. කේජි සුගතපාල මහත්මයා පිට වසර ගණනාවක් මේ විදිහට තරඟයක් තිබුණොත් අනිවාර්යයෙන්ම මෙහි ජයග්‍රහකයා බවට පත් වෙනවලු. ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හැම කෙනෙකුටම මේ අපිට
වචනයක් හරි කතා කරන්න පුළුවන් නම් හොඳයි නේ ජයග්‍රහකයන් එක මොකද ඉදෙන්නේ අනිවාර්යෙන්ම අපි කතා කරමු ජයග්‍රහකයෝ ඉන්නවා හතර දෙනාම ඉන්නවා අපි මේ කපිල සුබසිංහ මහත්මයාට ආරාධනා කරන ටිකක් එන්නකො ඉදිරියට අපි මුලින්ම කතා කරමු මේ රංජිනී මහත්මියත් එක්ක කිව්වනේ ඔබ හොඳ ක්‍රීඩිකාවක් කියලා මොකද ඉදෙන්නේ අද දවස ගැන ගොඩාක් සතුටුයි මම හදවතින්ම මේ අපි වෙන මෙතනට සහභාගී වෙච්ච හැමෝටම සියලුම මාතම මාත්මින්ට ගොඩාක් ස්තුතියි පුද කරනවා ඒ වගේම කරන කින රැකී රසාව කටයුතු සෞරපිකාරින් සාර්ථක වෙනවා අද වගේ දවසකට අපි ගොඩාක් සතුටු වුණා අපි මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ තෝගලෝ මේ වගේ වැඩසටහන අපිට කරන්න එනවා නම් ඒක ලොකු පිනක් කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම හිතකම අවුරුදු අරගෙන චයි ටීවී අපි මෙදා සැරේ ආවා වගේම ඔබ පුළුවන් හැම මොහොතකම ඇවිල්ලා සතුටු කරන්න උත්සාහ කරන එහෙම නේද අපි අනිවාර්යෙන් අපේ ආදරණීයන් එක්ක ජීවිතයේ සතුට බෙදා ගන්න සතුට බෙදා සූදානම් ඒ නිසායි චයි ටීවී මේ ආකාරයෙන් අද දවසේදී වික්ටෝරියා නිවාසයට ඇවිල්ලා මේ වසරේ අවුරුද්ද සමරන්නට තීරණය කළේ මේ දෙවනියක් ඔබ කතා කරමු හරි චමිල මහත්මිය ඉන්නවා කියන්නකෝ මොකද හිතෙන්නේ මේ තරඟ වට ගැන තවත් තරඟ තියෙනවා ගැන නවක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ගා සතුටුයි. බොහොම ස්තුතියි. ඒ හදවතේ සතුට වේනවනි කොච්චරද කියලා. මේ යා පිරිමියංශයේ හැමදාම තරඟයක් තිබුණොත් තරඟේ ජයග්‍රහණය කරනවා කියලයි කිව්වේ. කොහොමද හැමදාම තියෙන තරඟ ගන්නෙ? එහෙමයි අපි තරඟ වලට හැමදාම ඉදිරිපත් වෙනවා. ජයග්‍රහණ කරනවා කියනවා. තත් වැදගත්ද? හොඳයි සුබ පැතුම් මේ ඉන්නේ හොඳ තරඟයකින් පස්සේ දෙවනියා වුණා පළවෙනියා වෙන්න බැරුව ගියා කොහොමද තරඟය ගැන හිතෙන්නේ ක්‍රියාකාරයෙන් තමයි මේ තරඟයේ ජයග්‍රහණ හිම් කරගන්නට උන් සමත් වුණේ අපි අද දවසේදී ඕන් එක තවත් තරඟිසව් බොහොමයක් ක්‍රියාත්මක කරන්නට සූදානම්ින් ඉන්නේ ජේෂ්ඨම පුරවැසියා මේ නිවහනේ ඉන්න සුගතපාල මහත්මයා කියලා අපේ මහත්මිය ඇවිල්ලා සදහන් කරනවා හිත පාලකතුමිය ඇවිල්ලා මතක් කරනවා මේ තමයි අපේ ජේෂ්ඨම පුද්ගලයා ඉතින් එතුමා ජයග්‍රහණය කරා කියලා කියන අනිත් අය හැමෝටම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන කාර්යය එහෙනම් ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා ඊළඟ තරඟ වටේටත් ඔබ එකතු කරගෙන යන්න හැම හිතකම අවුරුදු හරි අපි නතර සූදානම් වෙලා ඉන්නේ සංගීත තොප්පි තරගය සඳහා ඔබව සූදානම් කරගෙන යන්න. හැබැයි වෙනදාට වඩා මේ තරගේ පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙනවා දර්ශන. ඒ තමයි හැම කෙනෙකුටම ඔළුවටම තොප්පිය දාන්න බෑනේ. ඒ නිසා මොකද හොඳ යෝජනා කරන්නේ? අපි කතා වුණානේ විශේෂ අවස්ථා සහිත ඌවන්ගේ අවුරුදු උත්සවයක් කියලා මේක. ඒ නිසා අපි තරගේ සමහර විට සම්ප්‍රදායික නීති රීති වෙනස් කරලා ඒ අවස්ථාවට ගැළපෙන විදිහට වෙනස් කරගන්නට අපිට සිද්ධ වෙනවා. ඒ අනුව අපි වෙනස් කරනවා සංගීත තොප්පි තරගය උනත් තොප්පිය අතර දුන්නා නම් ඇති ඔළුවට දාන්න අවශ්‍ය නැහැ ජයග්‍රාහකයා තෝරා ගන්න. හරි. ඒ විදිහට තමයි තරගය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ අපේ තරඟකරුවා තරකාඥයන් එකම පිටියකදී සූදානම් වෙනක්. තරඟවදීනේ එහෙනම් තවත් කාලය ගන්න අවශ්‍ය නැහැ. අපි ලෑස්ති අපේ තරගය ආරම්භ කරන්න. හැබැයි ඒ වගේම අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඕනේ වටේ පිටෙන් ඉන්න අපේ හැම කෙනෙක්ම අනිත් අය. ඒ වගේම ඉතාම ඉක්මනින් තරඟේ ක්‍රියාත්මක කරමු. සංගීතයේ නවතිනකොට කාගේ අතේද තොප්පිය තිබුණේ මොකද වෙන්නේ එයාට තරගෙන් ඉවත් වෙන්න වෙනවා දැන් පොඩ්ඩක් ලඟ වෙමු අපි අවු පොඩ පොඩ අඩු වෙනවනේ එතකොට නේද පොඩ පොඩ ලඟුන්නේ නැත්නම් අපිට තොප්පිය දෙන්න අමාරු වෙන්න පුළුවන්
දැන් ජයග්‍රහකයන්ට විතරක් නෙමෙයි අපි හැම කෙනෙකුටම තෑගි දෙනවා. ඒකත් මතක් කරන්න ඕන විශේෂයෙන්ම. මේ ජයග්‍රහණය කරන ජයග්‍රහකයන්ට අමතරව හැම කෙනෙකුටම අවුරුද්දේදී හිත පිරෙන්න සතුටු වෙන්න අපි සතුටු කරන්න ලෑස්ති හැමෝටම තෑගි දීලා. ඒ නිසා කවුරුත් හිත අමනාප කරගන්නත් ඕනේ නැහැ. එහෙම නේද දර්ශන? අපි කියනවානේ ලෝකේ සම්පත් සීමිතයි කියලා. ඒ නිසා තමයි අපිට ජයග්‍රහකේ තෝරගන්න වෙන්නේ. නැත්නම් හැමෝම ජයග්‍රහකයෝ තමයි. අනිවාර්යයෙන්ම. සූදානම් වෙනනම් අපි නැවත වතාවක් තරගයේ ක්‍රියාත්මක කරමු. Right, padang kamu juga, Mama. Hari. Right, padang kamu. Irani nindili goyam niyatti putin putin marpetta. Ayyo. Hey, mangul dohe
හරි දැන් තරගයේ ඉතාම තුරුසුම් තරගකරුවන් තරගකාරණයන් සීමිත වෙලා තියෙන දැන් හතර දෙනා ඉන්නේ. හරි දැන් ටිකක් වේගවත් අත්පුර සන්නාදයක් ඕනේ. මේ අවසන් හතර දෙනා ඉන්නේ. අපි පටන් ගමු එහෙනම්. හරි නිශාන්ති මහත්මියයි කපිල මහත්මයයි තමයි අවසානයේ තරඟ වැදුනේ. ඔන්න දෙවන වතාවටත් ජයග්‍රහණය කරනවා කපිල සුභසිංහ මහත්මයා. අත්වන සන්නාතියක් ලබා දෙමු. මට පේන අද වැඩිපුරම තෑගි ගන්න කපිල මහත්තයාද මන්දා නේද? මොකද මේ රහස අප්පා? රහසක් නෑ, ඒ ලක්කේක තමයි. වාසනාව ඔබතුමාට නේ. මං හිතන විදිහට මාර්ග ලක්කේක කියලා කිව්වට අර ඔය වගේ තරගයක භාවිත කරන්න ඕන තාක්ෂණ උපරිමයෙන් භාවිත කරන්න මුලින්ද අම්මා බොහොම කල්පනාවෙන් තරඟ කරේ නිසා ජයග්‍රහණ හිමි වුණා. ඒත් එක්කම අපි සුවිශේෂී දෙන්නෙක් දැක්කා මේ තරගය පැවැත්වෙන අතරතුර. අපි දෙන්න ගැන කතා කළා. ඒ තමයි මේ අවුරුද්ද අපි සහෝදරත්වය ගැන කතා කරනවා. සහෝදරත්වය කදිමට පෙන්නපු තැනක් අපි මේ තරගයේ ඇතුලේ දැක්කා. එක්කෙනෙක් අපිත් එක්ක ඉන්නා, මේ අනිත් එක්කෙනා. දෙන්නම එකම පැත්තට තියාගමු. රයිට්. අපි ආසයි කතා කරන්න. අපි කියමු අපි කොහොමද සහෝදරත්වයේ ඒ දෙන්නගේ දැක්කේ කියලා. මොකක් හරි හේතුවක් හින්දා ප්‍රමිල මහත්මියට අහුවට යන්න හොඳ නැහැ. රංජිනි මාත්‍රි කියනවා මේ යන්නපා යන්නපා ඔයා යන්නපා ඔයා ඔහොමම ඉන්න මේ මෙයා වවුවට දාන්නපා කියලා ආදරෙන් ආරක්ෂා කරන්නේ බලාගන්නේ රංජිනි මහත්මිය. මොකද මේ ආදරේ? ඇයි මේ මෙච්චර වද වෙන්නේ අනිත් අය ගැන? ප්‍රේමිලා කියන්නේ සොහිරිය කියන්නේ එයා ගොඩාක්ම රෝග බරපතල රෝගියෙක් ඉන්න රෝගියෙක්. ඉතින් එයා අපේම වයසෙ නංගි කෙනෙක්. ඉතින් එයා දැන්ටත් ඉන්නේ ජීවත්වෙන ඔක්සිජන් එකෙන්. ඉතින් යාව අවුවට ගෙනවොත් එයාට ඉන්න තප්පරේත් යාව අමාරු වෙයි කියලා බයට තමයි යාව ආරක්ෂා කරන්නේ. ප්‍රේමිට අවුවට ඉන්න පැකේ කියම කතා කරේ. මොකද එයා අපි වගේම සතුටු වෙන්න කැමති කෙනෙක්. ඉතින් මෙච්චර කාලයක් විනාඩි ගාන යට ඉන්න පුළුවන් නැතිනම් එයා ඔක්සිජන් එකෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට ප්‍රේමිලත් එක්ක කතා කරන්න පුළුවන්ද? කමක් නැද්ද යත් එක්ක කතා කළාට? මොකද හිතෙන්නේ මේ වගේ ආදරයක්? මට ඇත්තටම සතුටුයි මේ වගේ යාළුවෙක් ඉන්න එක. සහෝදර ඔබට විතරක් නෙමෙයි බලාගෙන ඉන්න අහන අපිටත් ඒ විදිහටමයි. හරිම සංවේදී. හැබැයි මේක තමයි අවුරුද්දේ අපි දකින මේ විශේෂත්වය. බෙදා හදා ගන්නවා, සංවේදී වෙනවා, ආදරය කරනවා. අපි දකිනවානේ මහරක ලෝකයේ යුද්ධ තිබුණා. මේ වෙනමටත් රටවල් හතරක් අතර යුද්ධ තිබෙනවා. හැබැයි මේ රටවල ජීවත් වෙන මිනිස්සු අතර ඒ ආදරය තියෙනවා නම් අපවා රටවල වල මිනිස්සු අතර ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන එකක් නෑ. අනිවාර්යයෙන්ම. ඉතින් අපි ආවේ සතුටු වෙන්න. තව තවත් හැම දෙයක් ගැනම ලබා දෙන්න පුළුවන් උපරිම දේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න. මේක ආදරණීය පණිවිඩයක්. මේක හොඳ පණිවිඩයක්. හැමෝම අතර ආදරය ලබා දෙන්න ඕනේ. අපිට බැරිකම් තියෙනවා, පුළුවන්කම් තියෙනවා. ඒ අතරේ තවත් කෙනෙක් ආදරෙන් බලා ගන්නවා කියන්නේ ඒක මාරම හිතක්. අපි එහෙම කියනවානේ අපේ වචනේ. හරි, එහෙනම් අපි ලෑස්සි තෑගි දෙන්න. අපි හැමෝටම තෑගි දෙනවා. නමුත් තරගයක් තිබ්බ හින්දා තරගයේ ජයග්‍රාහකින්ට පමණයි මේ වෙලාවේ තෑගි දෙන්න පුළුවන්. හරි, එහෙනම් ඉතින් අපි තෑගි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ මේ සංගීත තොප්පි තරගයේ ජයග්‍රාහක වෙනුවෙන් තෑගි ලබා දීම සඳහා ආරාධනා කරනවා ජය ටීවී වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක සිරිමලී අලහකෝන් මැතිණියටයි අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ පැමිණෙන ඉදිරියට.
ඔබතුමියගේ සුරතින් අපි සූදානම් වෙලා ඉන්නවා ජයග්‍රහකය කපිල සුභසිංහ මහත්මයාට මෙලෙසින් තෑගි පිරිනමන්න. හරිම සතුටුයි, අද තෑගි ගොඩයි නේද? තව තරඟ තියෙනවා, ඒ දේවල් වලටත් සහභාගි වෙන්න සූදානම් වෙමින් ඉන්නවා. මේ කපිල මහත්තයා අවසානයේ තරගාවලියේ වීරයෙක් දැන්නේ. එහෙම අවස්ථාවකුත් තියෙනවද අපිට තව තෑග්ගක් දෙන්න පුළුවන් විදිහේ? ක්‍රිකට් තරගයක් වුණා නම් පුළුවා, තරගාවලියක් වුණා නම්. හරි, එහෙනම් ඉතින් බලමු අපි නේද අවසන් වෙනකන් කවුද අද දවසේදී වැඩිපුර තෑගි ලබා ගන්නේ. කොහොම වුණත් අපි හැමෝටම තෑගි දෙනවා. ඒකත් මතක් කරනවා නිරන්තරයෙන්ම, කවුරු දින්නත් පෙරදුනත් අපි හැම කෙනෙකුටම තෑගි දීලා ඒ හිත් සුවපත් කරලා සතුරු කරලා තමයි අද දවසේදී ජය ටීවී අපි මෙතනින් සමුගෙන යන්නේ. එහෙනම් ඉතින් අපි දර්ශන මොකද දෙන්නේ, තවත් තරඟි සවුවකට යමුද? යමු. මොකද්ද කියලා බලමු මේ තරඟි සවුව. හරි, එහෙනම් දැන් අපි සූදානම් වෙලා ඉන්නේ ඊළඟ තරඟි සවුවට ඔබව සූදානම් කරගන්න. හොඳට හිනා වෙන්න තියෙන්නේ. පුළුවන් ද හිනා වෙන්න? කවුද හිනා වෙන්න කැමති? අත උස්සන්න බලන්න, හිනා වෙන්න කැමති කට්ටිය. කොච්චර ෂෝක්ද නේද එහෙම හිනා වෙන්න? මෙච්චර කට්ටිය ආසයි කියලා කියන්නේ. තව අය නැද්ද හිනා වෙන්න කැමති? කැමතිද? හරි, එහෙනම් අපි තරඟේ පටන් ගමුද? ලෑස්ති වෙන්න තරඟ කරන්න යන්න. ඔන්න තරඟේ වෙනුවෙන් මමයි දර්ශනයි දෙන්නම ලෑස්ති වෙලා ඉන්නවා. දර්ශන මොකද කියේ හිනා වෙන්න පුළුවන්ද? ඔව්, අර සින්දුවක් තියෙනවනේ, සිනාවෙන්න එතකොට තර වෙන්නේ කියලා. එතකොට ලබන අවුරුද්ද එනකොට අපි මේගොල්ලෝ හිනා වෙලා තර වෙලා තියෙයි නේ. කැමතිනේ? ටිකක් මහත් වෙලා ඉන්නේ. කැමතිද හිනා වෙලා? නැද්ද හිනා වෙලා? මහත් වෙන්න කැමතිනේ, හිනා වෙන්න නම් කැමතිලු. මොකද කියන්නේ නේ? හරි, එහෙනම් ඉතින් අපි බලමු කවුරු කවුරුත් ලස්සනට හිනා වෙලා කාගෙද මේ වික්ටෝරියා නිවහනේ ලස්සනම හිනාව තියෙන්නේ, හොඳම හිනාව තියෙන්නේ කාගෙද කියලා බලන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. අපේ තරඟකරුවා තරඟකාරණියන් අපි විනිශ්චය මණ්ඩලයට කියමු ලං කරගන්න කියලා. ඊට පස්සේ අපේ විනිශ්චය මණ්ඩලයේ ලෑස්ති වෙලා ඉන්නවා ඒ සඳහා හොඳ විනිශ්චයක් ලබා දෙන්න. හරි, අපි එක එක්කෙනාව හිනා වෙන විදිහ බලන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මේ පැති පටන් ගන්නම්, මට හිතුණා මේ පැති වැඩි පටන් ගන්න එක හොඳයි කියලා. හිනා වෙන්නකෝ බලන්න ලස්සනට. හැමෝටම අත්පුඩියක් ලබා දෙමු. මහර්ග, එහෙනම් මම මේ පැත්තෙන් පටන් ගන්නම්. හිනා වෙන අයගේ දක්ෂතාවයන් කොහොමද කියලා බලන්න. රයිට්, අය පටන් ගමු. ඊළඟට මේ ජයග්‍රහණය තව එක්කෙනෙක් ඉන්නවා. මේ දක්වා පැවති තරඟවල අපිට ජයග්‍රහකෙන්න හොයාගන්න පුළුවන් වුණා. මේකේ බෑ, මිනිස්සු මණ්ඩල අතේ තියෙන්නේ. ජයග්‍රහකයා කවුරුන්ද කියලා, ජයග්‍රහිකාවද ජයග්‍රහකෙක්ද කියලා දැනගන්න නම් මිනිස්සු මණ්ඩලේ පැත්තට තමයි අපිට හැරෙන්න සිද්ධ වෙන්නේ. එනිදී හැමෝම අපිට සන්නාදයක් ලබා දෙමු. hina una aya hamotama sahabhagi una hama kenekotama apita danaganna one kawuda jayagrahaka ho jayagrahakawa kila ethikama me tilna pradanayata aradhana karana lanka karunathna menaviyata jay tv moolya palamana karawariya ethikama nishamanne api illa sirna api laba denna kawuda jayagrahaka ho jayagrahakawa kila hari subaranchiyak thina madak karanne e thama ekata tag ekak neme api tag deka denna last villa innol darshana mokada hitenne හොඳයි, තවත් අවස්ථාවක් හම්බෙලා තියෙනවා. අවස්ථාවක් හම්බෙලා කාන්තා පිරිමි වශයෙන් වෙන් කරලා තියෙනවා. හරි, අපි ලෑස්ති වෙන්නේ හොඳම හිනාව වෙනුවෙන් තෑගි ලබා දෙන්න. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරනවා ලංකා කරුණාත් මෙනිමිට මූල්‍ය කළමනාකරණී ජය ටීවී නාලිකා ජාලේ. අපි සුදනම් මුලින්ම ලේඩිස් ෆස්ට්. එනිසා අපි හිතුවා කාන්තාංශයේ හොඳම හිනාව වෙනුවෙන් අර තිබුණ ලොකු විශ්වාසයක්, දැඩි විශ්වාසයක් මේ පාරත් මගේ හිනාවට තමයි හොඳම තෑග්ග හම්බ වෙන්නේ කියලා. ඇත්තටම ඒක ඔව්. අපි හැමෝටම හිනා ගියා. රංජිනී මහත්මියයි අපි තෝරාගත්තේ හොඳම හිනාව වෙනුවෙන්. කෝ ලබා දෙන්නකෝ ලස්සන අත්පුඩියක් න රංජිනී මහත්මියට අපි තෑගි ලබා දෙනවා. දැන් ඉන්නවා තරක දෙක බැගින් ජයග්‍රහණ කරපු දෙදෙනෙක් ඉන්නවනේ. දෙන්නෙක් ඉන්නවා. සුභසිංහ මහත්මයයි රංජිනී මහත්මියයි. ඉන්න අනතුරුව පිරිමි ආශයේ හොඳම හිනාව වෙනුවෙන් ප්‍රේමරත්න මහත්මයාට තමයි අපි තෑගි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ.
බොහොම ස්තුතියි. ඒ ප්‍රාර්ථනය අපි හැමෝ පිළිබඳවම හැමෝටම සුභ අනාගතයක් වෙන්නට කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි අද මේ කටයුත්තත් එක්ක සම්බන්ධලා ඉන්නේ. හැම හිතකම අවුරුදු. හැම හිතකම අවුරුදු. මේ තමයි අපේ තේමාව බවට පත් වෙන්නේ. ජය ටීවී බොහොම සාඩම්බරයෙන් යුක්තව ඔබත් එක්ක එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ බොහොම විශේෂ වූ අලුත් අවුරුද්දක්. ඉතින් සූදානම් වෙනවා දැන් අලුත් අවුරුද්දේ අවුරුදු ක්‍රීඩා රාශියක් කරලා ඉසව් කීපයක් කරලා සතුටු වෙන්න විනෝද වෙන්න තමයි සූදානම් වෙන්නේ. කැමතිද? කැමති නේද? අනිවාර්යෙන් කැමති. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා මේ වික්ටෝරියා නිවහනේ සිට ඔබව සතුටු කරන්න ඔබ කැමතිම ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. හැබැයි ඔබ ආස ගීත ඔබට ඉල්ලන්න පුළුවන්. ඒ ගීත ගායනා කරන්නේ කවුරුන්ද කියලා මතක් කරන්නේ සූදානම් වෙලා ඉන්නේ. බොහොම ස්වේච්ඡාවෙන් යුක්තව ඔබව සතුටු කරන්න අපිත් එක්ක අත්වල් බැඳගත්තේ අද දවසේදී බද්දිය මහත්මයා, ඒ වගේම තරිඳු මහත්මයා, ඒ වගේම උමංග මෙනවිය, ඒ වගේම නිමේෂ් මහත්මයා, බොහොම ස්තුතියි හතර දෙනාටම. ඉතින් මේ හතර දෙනා තමයි අද දවසේදී ඔබව පිනවන්න රසවින්දනාත්මක වැඩසටහනක් ගෙනෙන්නේ. අපි අත්පුඩු සන්නාදයක් ලබා දීලා සූදානම් වික්ටෝරියා නිවහනේ රැඳිලා ඉන්න අපේ ආදරණීය හිත් තව තවත් ලස්සන කරන්න ගීතවල වලින් වර්ණවත් කරන්න. එහෙනම් අපි ඔබටයි ආරාධනා කරන්නේ. Thank you.
මල් පිපිලා දෙකම හරි ආසයි රණි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දෙකම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි කොහෝ හරි අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හද පරරයි රචින්න සිරිසත්තේ හොහොඩින් අවදි කරන්නල අවුරුත්තේ රබන් සුරල් හට පරදයි රචින්ද සිරිසත්තේ එරබුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරබුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි සුබනකතින් කිරියුතුරා සතුටු සිනා මැත්තේ අපිත් නයමු මල්වාරම් නැගරන් මොංචිල්ලේ සුබනකතින් කිරියුතුරා සතුටු සිනා මැත්තේ අපිත් නයමු මල්වාරම් නැගරන් මොංචිල්ලේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ලස්සන ගීත කේපයක් රසවිඳලා අවුරුදු කාලට ගැලපෙන ඒ විතරක් නෙමෙයි හිතේ තියෙන දේවල් එක්ක ඔගොල්ලෝ කැමැතිම ගීත කේපයක් ඔන්න අපි ගායනා කරා. දැන් අවස්ථාව තියෙනවා අපේ මේ තිදෙනාට ගීත ගායනා කරන්න ආරාධනා කරමු. අපි ඔයාලා කැමැතිම ගීත අහලා දැනගෙන. හරි, අපි කීප දෙනෙක්ගෙන් අහලා දැනගමු. ඒගොල්ලෝ කැමැති ගීත තියෙනවා නම් කියන්න. අපි කැමැති මේ තිදෙනාට කියලා ඒ ගීත තව තවත් රස විඳින්න අවස්ථාව ඔයගලන්ට උදා කරලා දෙන්න. කැමති ගීත තියෙනවද? මොනවාද කැමති ගීතය? අම්මා ගැන කියන ජෝතිපාලගේ
අම්මා ගැන ගීතයක් කියන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්. හරි. අපි එහෙනම් මුලින්ම අම්මා ගැන ගීතයක් අහලා ඊට පස්සේ සින්දුවක් මතක තියාගන්න ඔයගොලු කැමති ගීත තියෙනවා නම් ඒ ඉල්ලීම් අද දවසේදී අපි ඔයාලා වෙනුවෙන් ලබා දෙන සූදානමින් ඉන්නවා. හරි. එහෙනම් අපි මේ ලෑස්ති වෙන්නේ හැමෝම කැමති විදිහේ අම්මා ගැන ලස්සන ගීතයක් අහන්න. දැත දැති බඳ ඇලංගි මට පෑව ආදරේ දැත දැති බඳ ඇලංගි මට පෑව ආදරේ සනසාලු ලාලන තාලේ දිවිතක්ම සීකරේ ඇල්මෙන් කෙල්මෙන් මායන ගමනට දිරිදෙයි මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි උදාරයි උදාරයාදරේ මාදිලෙන්නේ පෙම්සිලිලාරේ මාදිලෙන්නේ පෙම්සිලිලාරේ උදාරයි 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 සතපාලා යනාවේ මහවා සුවදහාදු දුනි සතපාලා යනාවේ මහවා පින්සාරයගේ තුරුලේ රැළවේ රජුන් පවා ඒ දරුවෙකුගේ පනවැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ මහදගිලෙන්නේ පින්සිරිලාලේ මහදගිලෙන්නේ පින්සිරිලාලේ උදාරයි තරයි උදාරයි ආදරේ අම්මා ගැන ලස්සන ගීතයක් ආදරෙන් ඉල්ලුවා. අපි එයාගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ඉතින් දැන් සූදානම් වෙන්නේ ඒ වගේම තවත් ඉල්ලීමක් තියෙනවා ඔබට කරන්න. ඒ ඉල්ලීම වෙනුවෙන් තමයි ඉඩ හසර වෙන් කරන්න සූදානම් වෙන්නේ. ආසයි නේද හිත්වලට ආදරය අරගෙන ආපු මේ අවුරුදුත් එක්ක අපේ හිත්වල තියෙන ආදරෙත් ඔයාලට දෙන්නයි අපි ලෑස්තිලා ඉන්නේ. එහෙම ආදරයක් ලබන්න කැමති නේද හැමෝම? අනිවාර්යෙන්ම. ඒ නිසා අපි විශේෂ කෙනෙකුට තමයි ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. නිරන්තරයෙන්ම ජය ටීවී මාධ්‍ය මෙහෙවරේ නිරත වෙන්නේ ඔබට හොඳම දේවල් අරගෙන යන්න. එහෙම හොඳම දේවල් අරගෙන යන අපේ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි ලක්ෂාන් ජීවන්ත කියලා කියන්නේ. ඉතින් අපි ලක්ෂාන්ට ආරාධනා කරනවා මේ මොහොතේදී නිරන්තරයෙන්ම
ජය ටීවී අපි වෙනුවෙන් ලබා දෙන දායකත්වයට ස්තුතියි. ඒ ආදරෙත් අරගෙන අපේ ආදරේ අරගෙන ඔයාලට ආදරෙන් මේ ගීතය කියන්න සූදානමින් ඉන්නවා. ලක්ෂාන්ගේ ගීතයට අපි හැම කෙනෙක්ම හයියක් වෙන්න ශක්තියක් වෙන්නයි සූදානම් වෙන්නේ. මේ හැම ගීතයක්ම අපි ගායනා කරන්නේ අපේම මිනිස්සු සතුටු කරන්න පිනවන්නයි. අපි මේ තරම් ලස්සනට ගීත ගායනා කරන්න සූදානම් වෙන්නේ ඔබව පිනවන්න. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. සඳෙහි ලපතියේ මලෙහි කටුතියේ උපමානෑ සසඳන්නේ ඔබේ නම ආදරේ. ඔබට තුන් ලොවේ එකම නමයි මාදන්නේ ඒ නම ආදරේ. සඳෙහි ලපතියේ මලෙහි කටුතියේ උපමානෑ සසඳන්නේ ඔබේ නම ආදරේ. බොහොම ස්තුතියි. හැම හිතකම අවුරුදු ලස්සන ගම්මානේ පිම්බර රන්මැණිකේ ආලේ සිත බැඳාමා කෙරේ. මතකේ ඇත මගේ අද ඊයේ වගේ තුනුකේ දුලලන්දේ ආදරේ. ලස්සන ගම්මානේ පිම්බර රන්මැණිකේ බාලේ හිත බැඳාමා කෙනේ. මතකේ ඇත මගේ අද ඊයේ වගේ කුබු කෙළු දළංගේ ආකෙරේ. මගේ බුබුදා වීරදිවේ දුනුකේ මල්ලායේ සංගී සන්නනේ මෙතකි පැවසුවේ ආදරේ. සීනින් තවරුවේ මුදුසුවදක් මාගේ සිත මගේ බුබුදා වීරදිවේ සිත මගේ බුබුදා වීරදිවේ. ලස්සන ගම්මානේ එක්සල රම්මැණිකේ ආලේ සිත බැඳාවා කෙරේ. ඔබ මට හිමි වෙන්න ජීවිතේ ලගෙන බක් මාසේ දල්වන සඳ පානේ රහසක් පවසා පීමාසිතේ. දල්වැක ඇල්හෙනේ මම් මහ දුක් විඳේ නුඹ ගැන හිමි වෙන්නයි ජීවිතේ ලගෙන බක් මාසේ දලුලන සඳ පානේ රහසක් පවසන්නයි මාසිතේ රහසක් පවසන්නයි මාසිතේ. ලස්සන ගම්මානේ අන්දර රම්මැණිකේ බාලේ සිත බැඳාමා කෙරේ. මතකේ ඇත මගේ අද ඊයේ වගේ දුනුකේ දුරලන්දේ රාත්‍රියේ. ලස්සන ගම්මානේ අන්දර රම්මැණිකේ බාලේ සිත බැඳාමා කෙරේ.
matake atmage ad ie vage dunuke dulalande adare dunuke dulalande adare dunuke dulalande adare rose malakui nelum malakui lassana vei amana sulagai kitarale ubge vage mage kirilli giyai gilli mansoke mai rosa malakui nelum malakui lassana ve amana sulagai kitarave obage vage mage kirilli giyai gilli mansoke mai rosa malakui nelum malakui lassana ve gal guhavak kevana vakal lassana mage kirilli suratal la 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 sukum sand dili ahase taru naga etti dalla perali avilla sudu al simidi savan tinana madu gi sabunata getti oya itaniyama kirilie kale katavadi ai taniyama kale katavadi lassana dibunu vana malgal pirana diyaval asakarana meni katenil dur at kale gal duhavak gevana vakal lassana mage kirilli suratal lassana dibunu vana malgal pirana diyaval mama asakarana meni katenil dur at kale gal duhavak gevana vakal lassana mage kirilli suratal mango kalu nandi mokada me patti sandaya me bala gedari pamagati mango kalu nandi mokada me patti sandaya me bala gedari pamagati bulat karatuwe lapati dalu pali mangota den harima heda wage bolata genalla labeta vikunala gedara enne hina wei wei bangu kalu dandi mokada me patti sandaya me bala gedari tanagatti mango nandage duwa anga kumari yosumane panana gihilla ay handa bala pila polowe happy nagitila wedak nene den pasu tevila mango kalu nandi
මොකද මේ පැතින් සැඳෑයම බලාගේ දොරින් පැනගති අහල පාල හැමෝම ඇඟපැයිලා ඉන්නේ අද දිරුම පවරලා මාමගෙදර ආකාට ඇහිර වෙලා බහිරගෙන ගන්න බෑ වගේ මඟු කලු නැන්දි මොකද මේ පැති සැඳෑයම බලා ගෙදරින් පැනගත්ති මඟු කලු නැන්දි මොකද මේ පැති සැඳෑයම බලා ගෙදරින් පැනගත්ති ගෙදරින් පැනගත්ති ගෙදරින් පැනගත්ති ජය ටීවි අපි හැම හිතකටම අවුරුදු අරගෙන අද නෑගම් ඇවිල්ලා ඉන්නේ රාජකීය වික්ටෝරියා නිවහනට අපේ මාදරණියන් සමග අවුරුදු බෙදා හදා ගන්න. හරි අපි සූදානම් වෙලා ඉන්නවා හැම හිතකටම අවුරුදු අරගෙන එන්න මේ ගමන් මගේදී අපේ වැඩසටහනේ අවසානයට ඔබව එකතු කරගෙන එන්න. ඉතින් හැම හිතකටම වගේම සෑම දාතකටම තෑගි ලබා දෙන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ අවසානයේදී. මෙදා සැරේදී අපි අවුරුදු අරගෙන ඇවිල්ලා තියෙන්නේ රාජකීය වික්ටෝරියා නිවහනට. ඉතින් මේ ස්ථානයේ ඉන්න අපේ මාදිරණියන් එක්ක අපි අවුරුදු සිරාසිරිය බෙදා හදාගත්තා. ඒ විතරක් නෙමෙයි සතුටු වුණා, විනෝද වුණා. ඒ අයට දෙන්න පුළුවන් උපරිම දේ සතුට සිනහව අපි ලබා දුන්නා. මතක් කරන්න ඕනේ අපි මේ සමුගෙන යන්න මොහොතක් තියේදී විශේෂයෙන් අපේ නිරන්තරයෙන් දකින කෙනෙකුට අපි ආරාධනා කරා මේ වැඩකටයුත්තත් එක්ක එකතු වෙන්න. අනිවාර්යයෙන්ම ඔබතුමත් ආවොත් මේ වැඩසටහන බොහොම සම්පූර්ණ වෙනවයි කියලා. ඒ නිසාම අපේ සුවිශේෂී ආරාධනය පිළි අරගෙන අද දවසේදී බොහෝ වැඩ රාජකාරී මැදේ වුවද අපි වෙනුවෙන් ප්‍රථම ස්ථානය ලබා දීලා අපිත් එක්ක එකතු වුණ ආදරණීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමින්ද ගුණරත් මහත්මයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. නිරන්තරයෙන්ම රූපහණියේ ඇහෙන දකින හඬක්. ඉතින් ඒ පෞරුෂයට අපි හැමදාමත් වගේ ආදරය කරලා ලෙන්ගත වුණා. ජය ටීවී නිරන්තරයෙන්ම දකින්න තියෙන හඬක් සහ රූපයක් කියන එකත් ආදරෙන් මතක් කරනවා. ආදරණීය හිතවතානිනි, මොකද හිතෙන්නේ අද දවස ගැන? අවුරුදු නෑගම් අවමමත්. අපි හැමෝම අවුරුද්දට නෑගම් යන්න බලාගෙන ඉන්නේ. දැන් බලන්න කොමහර්ග අද මේ පාරවල්වල මේ විදිහේ තත්ත්වයක් අපිට දකින්න තිබුණාත් මේ අවුරුද්දත් එක්ක මේ හැමෝම ගමේ යනවා නේද? අවුරුදු හැමෝම නෑගම් යනවා. දැන් වෙළඳපළට ගියාමත් බොහෝ දෙනෙක් බොහෝ දේවල් කරන්න යයි නෑගෙවල් වල යන්න නේද? මොන විදියෙන් හරි තමන්ගේ හිතවත් අයත් එක්ක බෙදා හදාගන්න යනවා. ඉතින් එහෙම බෙදා ගන්නකොට අපි ළඟ තියෙන්න ඕනේ මනුස්සකම. අපි අපිට විතරක් නෙවෙයි, මගේ අයට විතරක් නෙවෙයි, තවත් කෙනෙක් දිහාත් අපිට බලන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද නේද? මොනතරම් පිනක්ද? ඉතින්ගේ පින වෙනුවෙන් තමයි අපි අවුරුද්ද ගලප ගන්න ඕනේ, අවුරුද්ද අපි තියා ගන්න ඕනේ. ඉතින් මේ වික්ටෝරියා නිවාසයට ආපුහම මේ අම්මලා තාත්තලාගේ, මේ ඉන්න තරුණ දරුවන්ගේ, දොළ පුතාලගේ ඒ මූණු දකිනකොට මට හිතුනේ අපි හැමෝම කොයිතරම් නම් මිනිස්සු විදියට හිතන්න ඕන පැති තියෙනවාද නේද? ඉතින් අවුරුද්දට අපි නෑදෑගෙවල් වල ගිහිල්ලා අවුරුද්දට විනෝද වෙලා නේද අපි සතුටත් එක්කනේ අවුරුද්ද කියලා කියන්නේ සතුට. ඉතින් මේ සතුටත් එක්ක ජීවිතය ගෙවනකොට මේ හැමෝටම මේ සතුට අවශ්‍යයි, මේ හැමෝටම මේ ජීවිතයක් අවශ්‍යයි, මේ හැමෝටම ජීවත් වෙන්න උවමනාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සිතුවිල්ලත් එක්ක අපිට හිත පහදව ගන්න පුළුවන් නම් අනේ අවුරුද්ද කොයිතරම් ලස්සන වේද, මේ 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 හැමෝටම මේ මූණකට හිනාවක් දෙන්න පුළුවන් නම්, සතුටක් දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි අවුරුද්ද. මනුෂ්‍යත්වයේ අවුරුද්ද බවට පත් වෙන්නේ. ඒ නිසා හැම හිතකටම අවුරුද්ද ලස්සන වචනයක්, උදාරතර අදහසක්. මේ උදාරතර අදහස මම දන්නවා කම්මන්ටාන ආචාර්ය, විනයාචාර්ය, විද්‍යාවේදී උරුදුම්බර කාශ්‍යප අපේ හාමුදුරන්ගේ වචනය නේද? අපේ කාශ්‍යප හාමුදුර හැමදාම කියන දෙයක් තමයි මහර්ග සතුට. ධර්මය කියන දේ මොකක්ද? සතුට. නිවන කියන්නේ මොකක්ද? සතුට. සෝවාන් මාර්ගය කියන්නේ සකෘදාගමන. මේ මේ නිවන් මඟ නැත්නම් අපි මේ කරන හැම දෙයකම කෙලවර වෙන්න ඕනේ සතුට කියන එක තමයි උන්වහන්සේගේ අදහස්. ඒ නිසා මේ සතුට අරගෙන ආපු ගමනක් තෑගිපෝක ඕනේ නැහැ නේද? තවත් කෙනෙකුගේ හිත හදන්න නේද? දැන් බලන්නකො අර බලන්නකො අර තාත්තා හිනා වෙන විදිහ, අර බලන්නකො මේ හිනා වෙන මූණ වල ලස්සන. දැන් මේ මූණක හිනාවක් දෙනවයි කියලා කියන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන් කඩක් නෙවෙයි නේද? බලන්නකො මේ කොච්චර හිනා වෙනවද. මේ 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 සතුට තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ තවත් කෙනෙකුට දෙන්න. අපිට දෙන්න පුළුවන් ලොකුම දාණය. මේක මේ රුපියල් සතද, දෙන ඇඳුම් පැළඳුම්ද, කන බොන දේවල්ද,
මේව හරි තාවකාලිකයි. හැබැයි කෙනෙකුගේ හිතට දෙන්න පුළුවන් සතුට, සැනසීම නේද, අනුකම්පාව නේද, මෙන්න මේ වගේ දේවල් හරි වටිනවා. ඇති හැකියාවක් තියෙනවා, නැති බැරියක් තියෙනවා අපි අතර නේද, විවිධ දේවල් වලින්. කෙනෙකුගේ කාය ශක්තිය වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ හයියක් ඕන නම් අන්නේ හයිය දෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. ඉතින් ජය ටිවි මේ උත්සාහය මේ හැමෝම එකතු වෙලා ජයග්‍රහයි ගමනක් කියන්නේ. මේ හැමෝගේම හිතවලට සතුටක් දෙන්නේ. ඉතින් මටත් හරි සතුටුයි. මේ මේ අහම්මෙන් හරි කමන්නේ මේ නෑ ගමනට මටත් එකතු වෙන්න ලැබීම ගැන. බොහොම ස්තුතියි. අපි ගැන හිතලා මේ අපේ හැම කෙනෙකුගේම හිනාව දකින්න අපිත් එක්ක එකතු වුණාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ශමින්ද, හැමදාමත් වගේ ආදරයෙන් අපිව ආමන්ත්‍රණය කරන, අපිට ආදරයෙන් කතා කරන, හදවතටම ලං වෙලා කතා කරන මාධ්‍යවේදියෙක් විදියටයි අපි දකින්නේ. දැන් මම දැක්ක මෙතන මේ ගීත ගායනා කරනවා. කොහොමද මේ 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 අම්මලා තාත්තලා මේ සින්දු කියනවද අපිත් එක්ක? ඈ, ඒ හැම කෙනෙක්ම අද සතුටින් සින්දු කියනවනේ අම්මලා තාත්තලා නේද? ඒගොල්ලන් ඉල්ලීම් තිබ්බා. ඒගොල්ලොන් ඒ හැම ඉල්ලීමකටම අපි ප්‍රතිචාර දැක්වා. ඒත් එක්කම මතක් කරන්න ස්තුති කරන්න කීප දෙනෙක් ඉන්නවා ශමින්ද. මම හිතනවා ඒකටත් හොඳ අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි වෙනුවෙන් අද දවසේදී මේ වැඩ කටයුතු වෙනුවෙන් මේ තැන නැත්තම් වික්ටෝරියා නිවහන අපිට සුදුසු තැනක් බවට පත් කරලා දුන්නේ, මේ අවසරය ලබා දුන්නේ වුයි. මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම සුවකල නොහැකි රෝග සහිත අපේ මාදරණීය පිරිසක් සිටින මෙහි අධ්‍යක්ෂකතුමන් බවට පත්වෙන්නේ ජගත් කෝදාගොඩ මහත්මයා. ස්තුතියි. ඒ වගේම හෙදපාලිකාතුමිය චන්ද්‍රා ජයනෙති මහත්මිය බොහොම ස්තුතියි. ඒ වගේම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේදී ස්වේච්ඡාවෙන් මේ වැඩ කටයුතු වෙනුවෙන් හැම කෙනෙකුගේම මුවට සිනහවක් ගෙනෙන්න ඕනි කියන ඒ පරම අරමුණ හිතේ තියාගෙන අපිත් එක්ක එකතු වෙලා සංගීතයෙන් ඔබව රසවත් කරේ ඕන් තිදෙනයි. මතක් කරනවා ආදරෙන්, ඒ තමයි බද්දිය හේරත්, ඒ වගේම තරිදු ධර්මසේන, උමංකා ජයවිද සහ නිමේෂ් පෙරේරා. ඔබ හතර දෙනාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉන්න අනතුරු අපිට මතක් කරන්න තියෙනවා, අපි මේ වසරේ විතරක් නෙමෙයි චමින්ද, ගිය වසරේදීත් මතක් කරන්නේ නැනදායාද හරහා එරියාව මහව ප්‍රදේශයේ අපි අති කරන්න පුළුවන් හොඳම සත්කාරයක්, නැත්නම් අපි කියන සමාජ සත්කාරයක් අතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේවල් පවා අපි ගිය වසරේදීත් කළා. මේ වසරේදී අපි තෝරා බේරා ගත්තේ මෙවැනි පුද්ගලයන්ට, නැතිනම් අපිත් එක්ක ඉන්න මෙවැනි රෝග සහිත තියෙන පුද්ගලයන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ව සතුටු කරන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වසරේදී අපි ඉඩකඩ වෙන් කරේ. එහෙනම් ඉතින් ඒ සියල්ලක් මතක් කරමින් අපිත් එක්ක එකතුන ඔබටත් ස්තුතිවන්ත වෙමින්, විශේෂයෙන්ම ජය ටීවී කාර්ය මණ්ඩලය අපි වෙනුවෙන් ලබා දෙන හයිය ශක්තිය මහා මෙරක්. ඉතින් මේ කැමරාවෙන් පිටපස ඉන්න ඔබටත් ස්තුතිවන්ත වෙමින් අපි සූදාන සමුගෙන යන්න. චමින්ද, මං හිතනවා ඔබ තමයි හොඳටම දන්නේ හිතට වදින කතා ගොඩක් කියන්න. ඒ නිසා ඔබට අවසානයේ බරයි. අර කිව්ව කතාවම තමයි කියන්න තියෙන්නේ. අවුරුද්ද කියලා කියන්නේ සතුට, අවුරුද්ද කියලා කියන්නේ බෙදා හදා ගැනීම. ඒ නිසා මේ ගහකොළ සතා මේ ඉර යටනේ අපි ජීවත් වෙන්නේ. මේ ඉර අපි හැමෝටම එකයිනේ නේද? රෑ දවල් අපි හැමෝටම එකයි. මේ ගන්න හුස්ම පොඳ අපි හැමෝටම එකයි. ඒ නිසා මේ හැම දෙයක්ම අපි බෙදා හදා ගන්න ඕන. මේ හැම දෙයක්ම අපි එක වගේ විඳින්න ඕන. ඒ නිසා මේ සබාදහමෙන් දුන්නු මේ අවුරුද්ද, අපේ හිතවලට ආපු අලුත් අවුරුද්ද, මේ අලුත් අවුරුද්ද හැම හිතකටම එකයි. ගෙදර ඉන්නවනම් පස් දිනක් මේ පස් දිනාම එක වගේ සතුට වෙන්න උත්සාහ කරන්න නේද? එහෙම නැති පිරිසක් ඉන්නවනම් කොතන හරි තැනක අන්නේ ඒ අයටත් ඒ විදිහටම මේ අවුරුද්ද දෙන්න ඕන, මේ සතුට දෙන්න ඕන. ඒ නිසා අපි අලුත් අවුරුද්ද හැමෝටම කියමු. ඔබ ගැන විතරක් නෙවෙයි, තවත් කෙනෙක් ගැනත් හිතන්න. තවත් කෙනෙකුගේ ජීවිතයට සතුටක් දෙන්න උත්සාහ කරන්න, ඒ මූණට හිනාවක් දෙන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඒ අයගේ ජීවිත අවුරුද්දක් පුරා නෙවෙයි මුළු මහත් ජීවිත කාලයක්ම සතුටින් දියන්න සමහර විට ඒ පුංචි දෙයට පුළුවන්කමක් ලැබෙවි. අපේ උත්සාහය ඒ හැම හිතකටම එක වගේ අවුරුදු දෙන්න. ඔබ සියලු දිනාටම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි හැමදා සුමියේ ඉන්නවා. දෙයෝ දනි අපි නොදනි මරණ දවස කවුරු කියනවා. ඇතත් එකයි නැතත් එකයි ලගත් එකයි මලත් එකයි අපි සමගයි මෙතනට ආවේ. නගේ මලේ ඇලේ දොලේ අපි කටහඬ තාම ඇහෙනවා. කිව්වද කිව්වද ගොතලා කියන සිපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු. ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු.
ඌලත් එකයි පිලත් එකයි බලත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා මේ දියදනි අපි නොදනි මැරෙන දවස කවුරු කියනවා ලාගත් එකයි නලත් එකයි උමත් එකයි උකත් එකයි මඩ කාලයි මෙතෙන්ට ආවේ නගේ බලේ ඇලේ දොලේ අපේ කඩහඬ තාම ඇනවා කිව්වට ගීවල් ගොතලා කියනව සීපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු කවුරු බදලා කුහෙලල ආදරයක් එපාකපන්න අඩිය අඩිය තියලා නගින මිනිහ දිහා එපාරවන්න අනේ අපිත් එක්කම වොත්තින වෙනව හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි අපිත් එක්කම වොත්තින වෙනව හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි ඌලත් එකයි පිලත් එකයි මලත් එකයි මලත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා දෙයියෝ දනි අපි නොදනි මැරෙන දවස කවුරු කියනවා එකයි බුරත් එකයි මලත් එකයි නැතත් එකයි මට කාලයි මෙතෙන්ට ආවේ දෙයියේ බලේ ඇලේ දොලේ අපි කඩහඬ තාම එනවා කිව්වට කිවල් ගොතලා කියනව සීපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු අනාගතේ කොහොම වෙයිද හිතලා හිතලා ඇයිද තැවෙන්නේ බැංකු පොතේ සතේ නැතේ කියා ඇයිද හිතින් හඳන්නේ අපිත් එක්කම වොත්තින වෙනව හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි එතකොට අපිත් එක්කම වොත්තින වෙනව හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලි ඌලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි සමදා සොමියේ ඉන්නවා දෙයියෝ දනි අපි නොදනි මැරෙන දවස කවුරු කියනවා ඇතත් එකයි නැතත් එකයි ලඟත් එකයි දුරත් එකයි බඩ කාලයි මෙතෙන්ට ආවේ දෙයියෝ දනි අවනි යන්න දවස කවුරු කියනවා කිව්වට කිව්වට ගීවල් ගොතලා කියනව සීපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු එතකොට ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු අයියෝ ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් සල්ලි නැතත් රජ වෙනවාලු අපේ ගමට අවුරුදු කාලයවිල්ලා ඉද පනාන්ක නරන්දෙල් මල් දිමු දෙමට පුස්සිල්ල සිනාමල් බැත්තෙ පිපීලා